ස්වාමීනාන්ද මේ ගැටලුව මම මේ පොදුවේ අහන්නේ ස්වාමීනාන්ද. දැන් අපි සාමාන්‍ය සමාජයේ දිහා බැලුවාම ගරුණී ස්වාමීනාන්දලාගෙන් බොහෝ දෙනෙක් කැමති සනස් මේ භාවනා කරන්න කැමති පිරිස මේ මොකක් හරි දෙයක් අහගෙන භාවනාව කරන්න ස්වාමීනාන්ද. නමුත් අර දැන් අපිට මේ යොමුන ප්‍රශ්න වගේ ඊට පස්සේ සමාජ මාධ්‍යයෙන් බැලුවාම ඒ භාවනා කරන පිරිස අතර ගැටලු එන්නේ සනස් දර්ශනීය පැත්තේ. භාවනාව පැත්තේ නෙවෙයි ස්වාමීනාන්ද. මෙන්න මේ සමාජයේ මං හිතනවා මේ හිදසක් තියෙනවා කියලා සාමාන්‍යයෙන් මෙන්න මේ කාරණාව අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. කියන්නේ මේ පිරිසට මේ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියන කාරණාව සාමාන්‍යයෙන්. ඇත්තටම මේ ගැටලුව තමයි දර්ශනයක් නැතුව භවනා කරන්න යන එක. අපිට සෝවාන් මාර්ගයක් උපදව ගන්න යනකොට ඒ සෝවාන් මාර්ගය ඉපදවීම සඳහා තිබිය යුතු දේවල් මොනවාද? අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නට ඕනේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළ ලැබෙන්නේ මොකක්ද? සද්ධර්ම ශ්‍රවණය, පරතෝ ගෝසය තුළින් අපිට ඒදී ලැබෙනවා. අපි අහලා දැනගන්නවා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදා. එතකොට සද්ධර්ම ශ්‍රවණය කියන දේ තිබුණහම ඒ අහලා ඉස්සෙල්ලා එයා ධර්ම ශ්‍රවණය තුළින් කරන්නේ එයා සත්‍ය ඥානය ඇති කරගන්න එක. ඒක දන්නවා, එයා හොඳින් දැනගන්නවා, මූලික දර්ශනය දන්නවා. ඒ දර්ශනය සාක්ෂාත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව එයා දන්නවා. ඊට පස්සේ තමයි කෘත්‍ය ඥානය තියෙන. එයා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා ඒක ආරම්භ කරනවා. එතකොට මේ ඒක අපි කියනවා යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපත්තිය කියලා. එතකොට දැන් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපත්තියත් කෙනෙකුට තියෙන්නේ මේ ධර්මය අවබෝධ කර ගැනීමෙහි මූලික ක්‍රමවේදය හැටියට. කෙනෙකුට ඕක සද්ධර්ම ශ්‍රවණය තුළම පිරෙන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් ඔය අනුපූර ක්‍රමවේදයක් අතහැරලා අපි අහගන්න එක ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ ටික විතරක් අහගන්න ඕන. අපි කොතෙන්ටද යන්නේ, මොකක්ද අපි කරන්නේ, මොන තැන දක්වා ඒක අපි දියුණු කළ යුතුද, කොයි විදිහටද කරන්නේ, ඒක පිළිබඳව මොකක්වත් අපිට තේරුමක් නැතිව බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොකක්ද, ඒ දේශනාව ඇතුළත කතා කරන ප්‍රතිපදාව මොකක්ද, ඒ මොකක්වත් අපි තේරුම් ගන්නේ නැතුව අපි පටන් ගන්නවා. අපි භාවනාව කියන තැනින් කෙනෙක් පටන් ගන්නවා. එතකොට භාවනාව කියන තැනින් ඕක පටන් අරගෙන යනකොට ඊට පස්සේ කරගෙන යනකොට ප්‍රශ්න ඇති වෙනවා. දැන් එතකොට ප්‍රශ්න ඇති වෙනකොට අර දර්ශනය තේරෙන්නේ නැතිකම නිසා යාගේ භාවනාව යන්නේ වැරදි පාරක. අන්න එතකොට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. අනේ නිසා මේ ඌනතාවය පූර්ණේ කරගන්නට නම් යා සිද්ධ කළ යුතු දේ තමයි මූලික වශයෙන්ම තේරුම් ගන්නට ඕනේ නිවන් දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය මොකක්ද? ඒක නිවන කියන්නේ මොකක්ද? ඒකට අපි ඇති කරගත යුතු දර්ශන සම්පත්තිය මොකක්ද? ඒ දර්ශන සම්පත්තිය උපදවා ගැනීම සඳහා ප්‍රායෝගිකව අපි පුරුදු පුහුණු කළ යුත්තේ කොහොමද? මනස පුරුදු පුහුණු කළ යුත්තේ කොහොමද? මේ කියන කරුණු ටික අපිට සම්පූර්ණ වෙලා තියෙන්නට ඕනේ. ඒ ටික සම්පූර්ණ වුණත් තමයි එයාට ප්‍රශ්නයක් නැතිව ඒ ඉලක්කය දක්වා තමන්ගේ මාර්ගයේ ප්‍රතිපදාව අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් කවුරු හරි භාවනා වැඩසටහනක් කියලා භාවනාවක් පටන් ගන්නවා. ඊට පස්සේ භාවනා කරනවා. දැන් දන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළාද, බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැද්ද, ඒක ත්‍රිපිටකයේ තියෙනවද, ඒක ත්‍රිපිටකයේ නැද්ද, මොන භාවනාවටද ඇතුළත් වෙන්නේ, මොන සතිපට්ඨානයටද ඒක ඇතුළත් වෙන්නේ, ඒකෙන් කොහොමද සමතේ වැඩෙනවා නම් සමතේ වැඩෙන්නේ, ඒකෙන් කොහොමද විපස්සනාව වැඩෙන්නේ, එයාගේ ජීවිත පැවැත්මත් එක්ක ඒක ගැලපෙන්නේ කොහොමද? මොකක්වත්ම නැතුව අපි ගිහිල්ලා නිකම්ම අහන්න පටන් ගන්නවා භාවනාව කියන තැන. ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අර මූලික අධීරයේ ඉඳලාම ඉස්සෙල්ලා සත්‍ය ඥානය උපදවාගෙන කෘත්‍ය ඥානය ලබමින් කෘතඥානය කරා අපේ මනස අරගෙන යන්නට අවශ්‍ය වන්නේ. ඒ නිසා මූලික වශයෙන්ම සද්ධර්ම ශ්‍රවණය තුළින් ලබන ඒ සම්පූර්ණ කර ගැනීම සම්පූර්ණ කර ගනිමින් යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව අපි ඇති කර ගන්නවා නම් ඒක ඔය සමාජ ඌනතාවේ අපිට පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා.